හිතා මිතුනි. අද දවසේ නැවත වතාවක් කෝකුලාගේ බඩ උඩට බැසිල් නැග්ගා. බැසිල් කියලා කියන්නේ නම්බර් එකේ පරේ කියලා අපි නිරන්තරයෙන්ම කියලා තිබුණා. ඒ විතරක් නෙමෙයි කෝකිලා කියන බැසිල් ගාව හිටපු හොඳම සුරතලි. ඒ විතරක් නෙමෙයි අපි නිරන්තරයෙන්ම එලි කරා කොහොමද කෝකිලත් බැසිලුත් කොටු පයින්නේ කියන කාරණේ. මිත්‍රෝනි පළමු දේ තමයි බැසිල් කැමති කලටි වයසේ ලොරි මොඩෙල් වලට. බැසිල් කැමති නෑ කෙට්ටු ගෑනුන්ට. සකසුරුවන් ගෑනුන්ට කියනර සාමාන්‍යයෙන් බැසිල්ට තියෙන්නේ අර කොස් ගහක නගිනකොට අත දාලා අල්ලන්න බැරි ප්‍රමාණය ගෑනුන්ගේ ගැන තමයි බැසිල්ට ආසාව තියෙන්නේ. ඒ වගේම බැසිල්ගේ ලොකුම ආසාවක් තියෙනවා පස්ස සම්බන්ධේ. ඒක උගේ පෞද්ගලික කැමැත්ත වෙන්නට පුළුවන්. හැබැයි මුන්ගේ මේ කැමැත්ත පාවිච්චි කරලා අපේ ජීවිතය සෙල්ලම් කරනවා නම් මුන්ගෙන් බෙල්ලෙන් අල්ලන නවත්තන්න අයිතියක් තියෙනවා. ඔබ දකින්නට ඇති පහුගිය දවස්වල කෝකිලා නිරන්තරයෙන්ම මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සුන්ට බැන බැන හිටියා. හැබැයි බැසිල්ට මේ අම්මණ්ඩි සමග සම්බන්ධයක් තිබ්බයි කියලා අපි මීට පෙර එලි කළා. ඔබට මතක ඇති බැසිල් පහුගිය කාලේ ගම්පහ පැත්තේ යනකොට මේ අම්මණ්ඩිගේ ගෙවල් වලට රිංගනවයි කියලා ඔය සර්ණ ගුණවර්ධන කියන පරය ගිහිල්ලා එක වෙලාවක බැසිල්ගේ නීත්‍යානුකූල අඹුවට කිව්වා. ඉන් පස්සේ තමයි මීට මැතිවරණ දෙකකට පෙර ඒ අම්මණ්ඩි කොහොම හරි ජාතික ලැයිස්තුවෙන් හරි එහෙම නැත්නම් ඡන්ද එහෙම කරලා පාර්ලිමේන්තුවට ගන්නයි කියලා කිව්ව පොරොන්දුව නැත්නම් බැසිල් දීපු පොරොන්දුව කරගන්නට බැරි වුණේ. මොකද බැසිල්ගේ නීත්‍යානුකූල කසාද ගෑණි මේ අම්මණ්ඩිට විරුද්ධව කෝකිලාට විරුද්ධව ලොකු සටන ප්‍රකාශයට පත් කිරීම නිසා. හැබැයි මේ වෙනකොට බැසිල් ඉන්නේ බොහොම නිදහසේ. විශේෂයෙන්ම බැසිල් මේ වෙනකොට ඉන්නේ ලොකු රිත්තකේක. මේකට මොකද තමන්ගේ ආශාවල් ඉෂ්ට කරන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද බැසිල්ට රෙද්ද උස්සලා කරගන්න වැඩ ගෑනුන්ට තියෙන බොහොම අඩුයි. හැබැයි මේ නිශ්චිත මොහොතේ මනත්තම් අද දවසේ කෝකිලා බැසිල්ව රසයෙන් පිනාරිය නැත්තම් බැසිල්ව පිස්සු හැදෙව්වා. එකට හේතුව තමයි කෝකිලා අද දවසේ මාධ්‍යයට ඇවිල්ලා අමුතු ප්‍රකාශයක් කරා. කෝකිලා මාධ්‍ය ඉස්සරහා කිව්වා බොහොම පැහැදිලුව මේ රටේ සියලුම වෘත්තීය සමිති තහනම් කළ යුතුයි කියන කාරණය. කෝකිලාගේ මොලේ තියෙන්නේ ඔළුවේද එහෙම නැත්තම් පිටිපස්සේද කියන එක ප්‍රශ්නයක්. මේ අම්මණ්ඩි පාර්ලිමේන්තුවගෙන ඉඳගෙන මේ වගේ ගොන් කතා කියනකොට ගම්පහ ඉන්න හරක් මේ වගේ අම්මණ්ඩිලට මනාප ගැහුවේ ඇයි කියන එක අපට හිතන්නට සිද්ධ වෙනවා. හැබැයි ඉතින් පබාල වගේ එළදෙන්නු පාර්ලිමේන්තුවට ගම්පහ ගම්පහ මිනිස්සු මේ වගේ අම්මණ්ඩිට උදව් කිරීම ගැන මේ ප්‍රශ්නේ තියෙන්නේ. කෝකිලා මේක මාධ්‍යයට කිව්වට පස්සේ බැසිල් ලොක්කා වහාම කෝකිලාට දුරකථන ඇමතුමක් දුන්නා. කෝකිලාට සාමාන්‍යයෙන් කපුටෙකුට හිට්ටු පාටක් තිබ්බට බැසිල් ලොක්කා කතා කරේ සුදුහාමිනේ කියලා. ඊට පස්සේ බැසිල් කිව්වා සුදුහාමිනේ ඔයා මං ගැන කොච්චර හිතුවද කියලා මම දන්නවා. මට මුදල් ඇමති කමට කෙල වෙනකොටත් ඔයා තමයි දැඟලුවේ. පහුගිය කාලේ මගේ කසාද ගෑණිගේ කරදරේ හින්දා තමයි මට ඔයාට පොඩ්ඩක් ආදරේ කරගන්න නැත්නම් ඔයාට තුරුල් වෙලා මගේ දුක සැප විඳා ගන්න බැරි වුණේ. අනේ සුදු පොඩ්ඩක් එන්න පුළුවන් ද අද මාව හම්බු වෙන්නේ කියන කාරණේ. එන් පස්සේ කෝකිලා කියන අම්මණ්ඩි බොහොම සතුටින් පිනා ගිහිල්ලා උඩ පැහැනලා පිඩුම් ගහලා ගෙදර ගිහිල්ලා දඩිබිඩි ගාලා තමන්ගේ අඟපඟ ටිකක් හදාගෙන මොකද මේක ලොරි මොඩල් හින්දා පොඩ්ඩක් දැක්කහම ආම්බම් කරන්න හිතර මට්ටමට හදාගෙන බැසිල් හම්බු වෙන්න ගියා. බැසිල් මේ අම්මණ්ඩි දැක්කට පස්සේ පිස්සුවෙන් වගේ දඟලලා මේ අම්මණ්ඩි උඩ ඉඳන් පල්හැට සපා කන්නට පටන් ගත්තා. මේ වෙනකොටත් මේ අම්මණ්ඩිගේ පිටිපස්සේ බැසිල්ගේ ලොම්බම් දත් හතරක් තියෙනවායි කියලා තමයි මේ වෙනකොට එළි වෙලා තියෙන්නේ. කොහොමදත් මේ සපා කෑම ඇමරිකාවෙන්න බැසිල්ගේ නිලාඹුව දැනගෙන තියෙනවා. කොහොමදත් මිත්‍රෝනි දවසින් දවස රට යන්නේ පල්ලට. මුන් මේ විදිහට පිස්සු කැලින්නේ ඔබෙත් මගේ ජීවිතේ එක්ක. විශේෂයෙන්ම මේ වෙනකොට බැසිල් එක්ක විතරක් නෙමෙයි මේ අම්මණ්ඩි පිස්සු කැලින්. අපි නිරන්තරයෙන්ම කියලා තිනවා විජේදාස රාජපක්ෂ කියන්නේ නොම්බර් එකේ කුපාඩියෙක් කියන කාරණේ. සමහර මිනිස්සු කැමති තවත් කෙනෙක් කාලා ඉතුරු කරපු දේවල් නැත්නම් අර අපේ භාෂාවෙන් කියන ඉඳුල් කන්න. ඒකට විජේදාස රාජපක්ෂ හරිම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම බැසිල් කන දේවල් වල රහබසන් බලන්න විජේදාස රාජපක්ෂත් ආසයි. අද දවසේදී මේ බැසිල් විජේදාස රාජපක්ෂටත් එන්න කියලා තිබ්බා.
තමන් හපා කනේව නැත්නම් අර තමන් කාලා ඉතුරු කෙච්චේව ඇටලෙව කන්න විජේදාස රාජපක්ෂාව විජේදාස රාජපක්ෂ කියලා කියන්නේ කලටි මොඩල් එකේ ඉන්න බඩු කලටි මොඩ කලටි වයසේ ලොරි මොඩල් බඩු වලට හරිම ආසමිනෙක් මේ මල පෙරේතයත් මේ මෙනකොට මේ අම්මන්ට පිස්සු වැටිලා ඉන්නේ කෝකිලා කියපු කතාව කෝකිලාගේ එක සිරිහනේ ඉන්න ගමන් බැසිල් වගේම විජේදාස රාජපක්ෂත් උඩ විඩ විඩ රසබින්ද මිත්‍රෝනි අද විජේදාස රාජපක්ෂ ඔහොම කයිවාරු ගැහුවට විජේදාස රාජපක්ෂ කියන්නේ එදා අතේ සත පහක් නොහිට බොහොම අහිංසක ජීවිතයක් ගත කරපු මිනිහෙක් විජේදාස රාජපක්ෂ අද වෙනකොට රෝයල් එකේ ඉන්න පරයන්ට කඩේ ගියාට නැත්නම් රනිල් වික්‍රමසිංහගේ ආවල් එකේ ඔන්චිලි පැද්දට ඔය හාල් පාරුව එදා ඉගෙන ගත්තේ ලුකේකොට සුභද්‍රා රාමට අල්ලපු අත්තේ තිබ්බ පුංචි පාසලේ එදා ඒ හිටපු පාසලේ ඉන්නේ උන්ටත් නැති නැත්නම් ඒ මිනිසුන්ගේ ආත්මයටත් විහිළු කරමින් විජේදාස රාජපක්ෂ ඒ කාලේ ඒ අටේ කණුවේ නැත්නම් නුගේගොඩ අටේ කණුවේ පැත්තේ හිටපු අහිංසක කෙල්ලෙකුටත් ආදරේ කරා. ඒ කෙල්ල අවසානයේදී මුළු ජීවිතේම අද විජේදාස රාජපක්ෂට වන්දිගේ බලා තියෙනවා. විජේදාස රාජපක්ෂ අද දවසේ කෝකිලා එක්ක නිදි වදිද්දී මේ ඉතිහාසයත් මතක් කරලා තියෙනවා. විශේෂයෙන්ම කෝකිලාගේ ආවල් එකත් එක්ක නැතර මස් 250ත් එක්ක ක්‍රීඩා කරන ගමන් මේ හාල් පවරුව මතක් කරලා තියෙනවා සුදු ඔයා වගේම කෑල්ලක් මට නුගේගොඩ අටේ කණුවෙත් හිටියයි කියන කාරණේ. මිට්ටොනි කෙනෙකු මගෙන් අහන්නට පුළුවන් උඹ කොහොමද හරියටම විජේදාස රාජපක්ෂ කොටිපණිද්ද කියපු කතා දැනගත්තේ කියන කාරණේ. මිට්ටොනි අද දවස වෙනකොට විජේදාස රාජපක්ෂගේ ගෑණිත් විජේදාස රාජපක්ෂ එක්ක ඉන්නේ තරහින්. මේ වෙනකොට මේ හාල් පාරු කාලකන්ණි පරයෝ රටට කරන විනාශය ගැන උන්ගේ ගෙවල් වල පවා අර්බුද තියෙනවා. ඒ නිසා මුන් කරන හැම පරවැඩක්ම ඒ මිනිස්සුන්ට කියන්න පුළුවන් තැන්වල කියන්නට උත්සාහ කරමින් ඉන්න. කොහොමදත් කෝකිලාගේ පස්සේ දත් දෙකක් හරි තුනක් හරි නෙමෙයි දත් 30ක් 40ක් තිබුණොත් අපිට ඒක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන ප්‍රශ්නේ මතුවෙන්නේ කෝකිලා වලින් අම්මන්ඩිලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පිස්සු කෙලින්නේ අපේ ජීවිත සමග සෙල්ලම් කරන්න. කෝකිලාලා එහෙම උඩ පැනලා දියබුම් ගහද්දී එහෙම නැත්නම් පිස්සු කෙලිද්දී ඒකට වන්දි ගෙවන්න වෙන්නේ ඔබටත් මටත්. බැසිල්ට තමන්ට කැමති ගෑණියෙක් එක්ක බුදියෙන්න අයිතියක් තියෙනවා. විජේදාස රාජපක්ෂට කැමති ගෑණියෙක් එක්ක පොදුවේ නැත්නම් බැසිල් එක්ක බෙදාගෙන කාලා බීලා විනෝද වෙන්න අයිතියකුත් තියෙනවා. හැබැයි මුන්ට අපේ ජීවිත සමග සෙල්ලම් කරන්නට අයිතියක් නැහැ. මෙතෙක් මේ රටේ පැවති ත්‍රස්තවාදයේ පැලැක්වීමේ පනතට වඩා දහ ගුණයක් සිය ගුණයක් බරපතල නීති ගෙනෙමින් තියෙනවා. මෙන් ඉදිරියට මේ කාලකන්ණි ආණ්ඩුව විවේචන කරන්න බැරි පසුබිමක් තමයි මුන් නිර්මාණය කරන්නට හදන්නේ. ඒ නිසා කෝකිලාබැනි අම්මන්ඩිලා පාරදි නමත්තලා කනට ගහලා රෙදි ගලවලා හෙළුවෙන් අරින්න කාලය අද එළිවෙමින් තිබෙනවා. නැත්නම් යෙදෙමින් තිබෙනවා. මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඉගෙන දැක්මක් තිබෙන එවගේම පිටකොන්දක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණුට මිත්‍රෝනි අරගලුතු ජාග්‍රහණ නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගා ඔබ සමට ජය.